ජීවිතය කියලා කියන්නේ අපි කැමති ඒ වගේම අකමැති දේවල් එක්ක මතක ගොඩක් එකතු කරගෙන ඉස්සරහට යන අපූර්ව ගමන. ගොඩක් වෙලාවට අපි අපේ ජීවිතයේදී කරන්න කැමති වෙන්නේ අපි ආස කරන, අපි ආදරය කරන දේවල්. ඉතින් අපි ආස, අපි ආදරය කරන දේවල් වලටම කැමති තවත් කට්ටිය අපේ වටේ හිටියොත් එහෙම අපේ ජීවිතේ කොයිතරම් සුන්දර වෙයිද කියලා මම අමුතෙන් කියන්න ඕන නෑනේ. අනේ වගේ කට්ටියක් එක්ක අපි අදත් ස්කොට්ලන්තේ තියෙන තවත් ලස්සන නගරයක් බලන්න යන්න තමයි හදන්නේ. ස්ටෝන්හෙවන්. අපි අපේ පළවෙනි බ්ලොග් එක කරපු සිටි එක. අපිට එදා යන්න බැරි වෙච්ච මේ සිටි එකේ තියෙන තවත් ලස්සන තැන් ටිකකට තමයි අපි අද යන්න හදන්නේ. අපිත් එක ලස්සන තැන් ටිකක් බලන්න යන වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ලිහිණි, අපිට කියන්න අපි අද කොහෙද යන්න හදන්නේ කියලා. අපි මේ යන්නේ ඩුනෝටා වුඩ්ස් බලන්න. ඉතින් අපි මේ යන්න හදන්නේ ස්ටෝන් හෙවන් වල තියෙන පුංචි කැලයක් බලන්න. පුංචි කියවට පුංචිමත් නෑ හොඳේ. තවම මේ ඔටමගේ මුල් හරියේ ඉන්න තාම කොළ වැටෙන්න පටන් අරගෙන නැහැ. ඔටමක පටන් ගත්තට පස්සේ මේ තියෙන කොළ ඔක්කොම හැලිලා දැන් මේ ලස්සනට තියෙන කොළපාට සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ පරිසරය කොච්චර ලස්සනයිද කියලා. මොනවද මහත්තයා ඔය කරන්නේ? කාලා කාලා වේරමනේ. කවුද මැරුවේ? කවුද මැරුවේ? දැන් කවුද මැරුවේ කියලා. පොචු ගහම මැරුවද? අයියෝ මේ බලන්න මේ පාරේ තියෙන කඩකඩ කන හැදෙන්නේ. පාර දෙපැත්තේ තිබුණ බ්‍රැම්බල් කියන පළතුරු ගස්වල ගෙඩි පෙරලා තිබුණේ හරියට ලංකාවේ දංගස්ල දංකාලට දම් පෙරලා තියෙනවා වගේ. දකුණ ලස්සන දේවල් වල ෆොටෝ එකක් ගහලා පාරයින තියෙන ගස් වලින් ගෙඩියක් කඩාගෙන කාලා පයින් ඇවිදගෙන යන්නේ කෙනොත් අපි අමුතුම සතුටක් ලබා ගත්තා. අපි අපේ ජීවිතේනේ පුංචි පුංචි දේවල් වලින් සතුට හොයාගෙන යන පුරුදු වුණාම ඒ ජීවිතේ නිකම්ම ලස්සන එකක් වෙනවා. ඒක නිසා අපි හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ පුංචිම දෙයකින් වුණත් සතුට වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. අපිට යන්න ගන්නේ පරිසරයේ තියෙන සුන්දරත්වය ඉදිරිය මේ බලන්නේ ලස්සනට කොළ පාටට ගස්වල කොළ හැදිලා ලස්සනට තියෙන පරිසරයක් බලන්න තමයි අපි දැන් යන්න හදන්නේ. සමහර විට ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන මහ ලොකු දෙයක් නැහැ නිකම් චූටි කැලයක් විතරයිනි කියලා. ඒත් මෙහි මේ වගේ ගස්වල කොළ පිරලා තියෙන්නේ අවුරුද්දටම මාස 4ක් 5ක් විතරයි. ලංකාව වගේ අවුරුද්ද පුරාවටම ලස්සනට කොළ පාටන මේ දේවල් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සමායක ඔටම් එකේ මුල් හරිය කියලා කියන්නේ මෙහෙට හරිම විශේෂ කාලයක්. මේ වගේ රටකට ඇවිත් ඉදී තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වාසනාවන්ත සුන්දර රටක්ද කියලා. සමහර කාලවලට දරා ගන්න බැරි තරම්ම සීතලයි. එළියට බහින්න හිතෙන්නේවත් නැහැ. සැප සම්පත් කැම බීම හැම දෙයක්ම මෙහි තිබුණට සමහර වෙලාවට හිතෙනවා ලංකාවේ ඉන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. අපි ඩොනටා වුඩ්ස් බලලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ලස්සන මුහුදු වෙරළක් බලන්න. මේ මුහුදු වෙරළේ තියෙන විශේෂත්වය තමයි මේ වෙරළ පුරාවටම වැලි වෙනුවට තියෙන ගල්. එක එක ප්‍රමාණවල එක එක හැඩවල් වල ලස්සන ලස්සන ගල් වර්ග තමයි මේ මුහුදු වෙරළ පුරාවටම තියෙන්නේ.
මේ ලොකේෂන් එක හරිම ලස්සනයි නේද? ස්කොට්ලන්තේ මේ වගේ ලස්සන තැන් ගොඩක් තියෙනවා. මේ ටිකේ මේ තියෙන්නේ දුන්නතා ක්ලිෆ්. ක්ලිෆ් එකක් කියලා කියන්නේ කඳු ප්‍රපාතයකට. මෙන්න මේ ලස්සන පාරෙන් පල්ලෑට බැහැලා ගිහින් තමයි ගල් වලින් පිරිච්ච ලස්සන මුහුදු වෙරළ බලන්න තියෙන්නේ. දැක්ක නේද මුළු මුහුදු වල පුරාවටම තියෙන ගල් විතරයි එක වැලි ඇටයක්වත් නැහැ වීඩියෝ එකේ පේනවටත් වඩා ඇත්ත මැස් දෙකෙන් දකිද්දි මේ දේවල් මීට වඩා හරිම ලස්සනයි ඉතින් අපි මේ දකින ලස්සන දේවල් ඔයාලටත් බලන්න වීඩියෝ එකක් කරලා දාන එක තමයි අපේ සතුට අපි මේ ඉන්නේ කොටක් ලොකු සංචාරක ආකර්ෂණයක් තියෙන තැනක ස්කොට්ලන්තේ විතරක් නෙමෙයි ලෝකෙම සංචාරකයෝ සංචාරය කරන්න මේ තැනට එනවා අපි ගියපු මේ අත දවසේ සෑහෙන ගොඩක් කට්ටිය මේ හරිය බලන්න ඇවිල්ලා තිබුණා ඒත් කොච්චර සංචාරකයෝ පිරිසක් ආවත් මේ පරිසරය නම් චුට්ටක්වත් අපවිත්‍ර වෙලා නැහැ ලංකාවේ නම් ඒ වගේ ප්‍රසිද්ධ තැනකට ගියාම අපට කොච්චර ප්ලාස්ටික් ෂොපින් බෑග්ස් දකින්න පුළුවන්ද? වෙරළේ තොප්පම තියෙන ගල් විතරයි. එක එක සයිස් වල ගල් ලස්සන ලස්සන ඒවා තියෙනවා නේ. පාට පාට ලස්සන ලස්සන ගොඩාක් ඒවා තියෙනවා. දුවා ගන්නවත් බෑ මේ මුහුදුරලා කවුද මේ තරමට ගල් තියෙනවා. මුහුදුරලා ඇවිත් මුහුදු වෙරළේ වදින සත්‍ය අහගෙන නිදාසේ ඉන්න පුළුවන් මං ආසම තැනක් තමයි මුහුදු වෙරළ කියලා කියන්නේ. හැබැයි මං චූටි කාලේ නම් මුහුදු වෙරළට එන්න හරිම බයයි. ඒත් දැන් මුහුදු වෙරළ ඉඳගෙන මුහුදු දිහා බලාගෙන ඕන තරම් වෙලාවක් නිදහසේ ඉන්න පුළුවන්. කාලෙන් කාලෙට අපි හිතන පතන විදිහ විතරක් නෙමෙයි අපි කැමති අකමැති දේවල් වෙනස් වෙනවා. චූටි කාලේ ගොඩක් ආසාවෙන් හිටපු දෙයකට ලොකු වෙටි චුට්ටක්වත් කැමති නැති වෙන්නත් පුළුවන්. චූටි කාලේ ගොඩක් ආසාවෙන් හිටපු දෙයකට ලොකු වෙති චුට්ටක්වත් කැමති නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි ජීවිතය කියන්නේ. අපේ ජීවිතේ සතුට හොයා ගන්න ඕනේ අපිමයි. මං සතුට වෙන දෙයකින් තව කෙනෙක් සතුට නොවෙන්න පුළුවන්. එයා සතුට වෙන්නේ වෙන දෙයකින් වෙන්න පුළුවන්. ඒත් අපිත් ඒ දෙයින්ම සතුට වෙන්න ඕනි කියලා එකක් නැහැ. හැබැයි ඔයා සතුට වෙන දේවල් වලින්ම සතුට වෙන කෙනෙක් ඔයාගේ ජීවිතේට හම්බුනොත් එහෙම ඔයා ගොඩක් වාසනාවන්තයි මුලින්ම ඔයා ජීවිතේදී ඔයාව සතුටින් තියන්න උත්සාහ කරන්න එතකොට ඔයාර නිකම්ම තව කෙනෙක්ව සතුටින් තියන්න පුළුවන් වෙයි අදට අපි ගිහින් එන්න එහෙනම් හැමෝටම ජය වේවා